ආය බෝවන් පොල්ලතු කඩේ YouTube channel එකට අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ කැකිරි ඇඹුලක්. කැකිරි කියන්නේ වැඩි ආසනක් කෑවන්නේ. ඒ වුණාට මේක හදා මේක හැදුවාම කවුරු ආසාවෙන් කයි. මම මේකට අරන් තියෙනවා කැකිරි ගෑම් 500ක ගෙඩියක්. පොල් කිරි, රටළු ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පල්. ගොරක කෑලි කීපයක්, ගොරක කෑලි හතරක් විතර මම අරගෙන තියෙනවා. කුරුඳු පොතු, කපාගත්තු සුදු ලුණු, උම්බලකඩ, කහ කුළු, අබ ටිකක්, මිරිස් කුළු, කළු කුළු, උළුහාල්, ලුණු කුළු. කැකිරි ටික මම ඇතිලියට දාගත්තා. දැන් අපි මේකට 3-5 ටික දාගමු. රම්ප ටිකක්, අමු මිරිස්, ලුණු, කපාගත්ත සුදු ලුණු ටික, උම්බලකඩ ටිකක්, කහකුඩු හැඳි භාගයක්, මිරිස් කුඩු හැඳි දෙකක් දාන්න ඕන. මේක ටිකක් සැරට හදන්නේ. ගොරක කෑලි 3ක් විතර දානවා මම. මේක ඇඹුලට එන හින්දා ගොරක වැඩි වෙන්න ඕන. තුරුඳු පොතු, ලුණු රසානුව දාගන්න. දැන් තමයි හැන්දක් දැම්මා. අපි පොල් කිරි ටික දාගන්නවා. මෙතන පොල් කිරි අඬකෝප්ප දෙකක් තියෙනවා. කැකිලි හොඳට තැඹ ගන්න මම මේ අඬකෝප්ප දෙකම දානවා. තියෙනවා හලා ඉප දාමු. දැන් බලමු අපේ කැකිලි ඇඹුල කොහොමද කියලා. දැන් නම් සෑහෙන්න තැම්බිලා, ඒත් තා චුට්ටක් මරි. අපි තව ටිකක් මෙහෙම වහලා අඩු ගින්දරේ තියමු. හැම කෑමක්ම හදන්න ඕනේ අඩු ගින්දරේ. එතකොට තමයි වෑංජනයක් රසවත් වෙන්නේ. අපි දැන් මේකට කළු කුඩු එකතු කර ගන්නවා. දැන් අපේ කැකිරි ඇඹුල තැඹිලා තියෙන්නේ. දැන් කළු කුඩු එකතු කරගමු. කළු කුඩු හැඳි එකහමාරක් මම මේකට දැම්මා. හොඳට කලවම් කරලා තව චුට්ටක් මේක වහලා තියමු. අපේ කැකිරි ඇඹුල හරි තැම්බිලා. අපි දැන් මේක තෙම්පරාදු කරගන්න ඕන. අපි වෙනත් භාජනයකට මේක දාගමු. මම දැන් ඇතුළියට එළවලු තෙල් මේස හැඳි දෙකක් දාගත්තා. එකට අපි අබ හැඳි භාගයක්, උළුහාල් හැඳි භාගයක් එකතු කරා. දැන් හොඳින් මේක චුට්ටක් බැදෙන්න තියන්න. ඒකටම ලුණු, කරපිංචා එකතු කරනවා. දැන් හොඳින් ලුණු ටික යන්නන්ට වෙනකන් බැදගන්න. දැන් හරි අපේ ලුණු යන්නන් තැහැයට හැරිලා අපි දැන් කැකිරි ටික මේකට දාගන්නවා. ඉතේ ගින්දර ටිකක් අඩු කරලා මේ විදිහට හොඳින් කලවම් කරලා අපි බලමු ලුණු. ලුණු ටිකක් මදි. මම තව ලුණු හැඳි භාගයක් මේකට එකතු කරනවා. මේ විදිහට හදාගත්ත කැකිරි ඇඹුල හරිම රසයි. ඔබලොත් හදලා බලන්න. අපේ වීඩියෝ එක නැරඹුවාට ඔබ සැමට ස්තුතියි.
අපේ මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කරන්න. ස්තුතියි.